මේ වෙනකොට වර්ෂාවත් එක්ක ගොවි බිම්වලට ගොවි ජනතාවට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම කඳු නායම් තුල ජීවිත ගණනාවක් අහිමි වෙලා තිබෙනවා. ගෙවල් දොරවල් දියපල විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තිබෙනවා. මේ වෙනකොට ගොවින්ගේ ඉඩම් අක්කල ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට හානි සිද්ධ වෙලා තියෙනවා. කුඹුරු වලට වැලි ගහලා රොම්මඩ ගහලා කුඹුරු යට වෙලා තියෙනවා. මේ ඊයේ පෙරද වපුරපු මේ කුඹුරු නැවත වතාවක් ගොවින්ට වපුරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට අදාළ විතර වීවල ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි දැන් අම්පාර ප්‍රදේශයේ බඩින ගොවිය ලංකාවේ වැඩිම බඩින ගොවන්නේ අම්පාරේ. බඩින ගොවියගේ මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් බඩින ගො පීදෙන කාලය. ඒතකොට මේ පීදෙන බඩින ගොල කරල එන්නේ නැහැ. ඊට පස්සේ වැස්සත් එක්ක විශේෂයෙන්ම මල්වල පරාගණය මේ බඩින ගොතු අනිකුත් භෝගවලට මේක බලපාලා තියෙනවා. ඒ නිසා පළදා වඩුයි. බඩින ගහ මුලින්නම් කුණු වෙන්න පටන් ගන්න තිබෙනවා. ඒ වගේම තමයි ඊළඟට එළවලු වගා කරන ගොවියට මූණ දෙන්න වෙච්ච ප්‍රශ්නේ තමයි උල්දිය දාපු තත්ත්වයක් එක්ක දිවිීර රෝගෙ ඉන්න පටන් ගන්න තියෙනවා. මූල ගැටිති කුණු වෙන්න පටන් ගන්න තියෙනවා. එළවලු භෝගයේ සහ පොළොව අතර තියෙන අන්තර් සම්බන්ධතාවයේ කැඩලා ගිහින් තිබෙනවා. මේ තත්ත්වයක් එක්ක එළවලු ගොවියට ලොකු හානියක් සිද්ධ වෙලා තිබෙනවා. අනික තමයි විශේෂම කෙටි කාලීන භෝග නෝකෝල් රාබු බීට් වගේ කෙටි කාලීන භෝග මේවා සාමාන්‍යයෙන් දින 35 45 අතරේ මේ අස්වනු නෙලනවා. මේ කෙටි කාලීන භෝගවලට අවුව නොවැටීම තුල දිගටම වර්ෂාවක් එක්ක දිගටම තෙතමනේ රැඳෙන එකත් එක්ක මේවා මූල ගැටිති කුණු වෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම දැන් කුරුණෑගල ගත්තොත් කොල්පිටිගම ප්‍රදේශයේ නෝකෝල් වගා කොටු පිටින් අපි පෞගාසුල බලන්න ගියා. කොටු පිටින් මේ වෙනකොට විනාශයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි පළතුරු ගස් ලබු පැණි කොමඩු වගේ පළතුරු ගොවියට ගත්තාමත් මේ ප්‍රශ්නෙට මෝඩ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් පොදුවේ ගත්තාම සියලුම වගා බිම් වලට මේ අධික වර්ෂාව විභවයක් නැතුව වහින එක දැවැන්ත බලපෑමකට ලක් කරලා තිබෙනවා. ඒ කරුණා කරලා මේ පිළිබඳව පැහැදිලි විධිමත් ක්‍රමවේදයක් එක්ක මොකක් තක්සේරු කරලා මේ ගොවි ජනතාවට සාධාරණ වන්දි ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්න කියන බලකිරීම අපි ආණ්ඩුවට කරනවා. මේ හැම ආණ්ඩුවක් යටතේම අපි ගොවි ජනතාව ලබපු අත්දැකීම තමයි මෙවැනි ආපදා අවස්ථාවලදී මේවා තක්සේරු කරනවා. තක්සේරු කළාට ඊට පස්සේ තක්සේරු කළ ගොවියට වන්දි ගෙවන මෙක්කම කතන්දර ටික කියනවා. ගොවියා ඒ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මොකද ගෙවන්නේ නැහැ. ඊට පස්සේ ගොවියරත් මේක අමතකලා යනවා. වෙන ප්‍රශ්නයක් එනවා. වෙන ඊට පස්සේ ඒ කන්න ඉවර වෙනවා. අලුත් කන්නකට එනවා. මේ තත්ත්වයක් එක්ක කාලේ වැලි තලාවට මේ ගම් වතුරට වගාබිම් යට වෙනවා වාගේ කාලේ වැලි තලාවට මේ ප්‍රශ්නෙත් යට වෙලා යන තත්ත්වෙට තල්ලු කරපු තමයි ඉතිහාස පුරාවටම කෙරුවේ. හැබැයි ගෙවන්නේ නැහැ. දැන් මයින්ද මාත්ලම ගත්තොත් එහෙම පෞගේ 2012 කුඹුරු බරුණට පස්සේ නියගේ ඇවිල්ලා වෙලා ඊට පස්සේ රුපියල් 60,000 ගාණේ ගෙවනවා කිව්වා. 7-5ක් කිව්වේ නැහැ. හැබැයි ඡන්දෙකත් උතුරු මත පළාත්සභාවේ 50 ඡන්දෙටි. ඒතර මේක තමයි ගොවියට තියෙන අත්දැකීම. ඒ අත්දැකීම නැවත වතාවක් ගොවි ජනතාවට උරුම කරලා දෙන්න ලෑස්ති වෙන්න ඉපා කියන කාරණය තමයි අපට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. කරුණා කරලා මේ ගොවි ජනතාවගේ ඒ වන් වගා හානි පිළිබඳව නිවැරදි පැහැදිලි විද්‍යාත්මක තක්සේරුවක් කරලා ඒ ගොවි ජනතාවට සාධාරණත්ව ඉෂ්ට කරන්න කියන කාරණේ අපි මතක් කරනවා.